आई वांडा आई वांडा हेमोटमा सुबम सुबह रात्रि प्रार्थना कर रहा हूँ हेमोटमा उन्न सुपुरु दुपारी आई लर्निंग कॉलेज के सिंहल पंतिया मैंने मे विधि अटव सिंहल पंतिया पटांगण लास्ट इयर दें तीन तव पुडकिन प्रश्न दहस गाना कहना पटांगण को सर पहान सर के लहना आई थिंक निरोधान काले सामान्य दवस दाहतरा के नेर දවස් 14ක් කියලා කියන්නේ සති දෙකක් නේද? ඉතින් සති දෙකක් කියලා කියන්නේ මේ ලොකු කාලයක් නේ. ඉතින් ඊළඟ සති sorry ඊළඟ සති අනිවාර්යෙන් 506යි. හරි අනේස බුරු කියන්නේ පාර කියලා කියන්නේ බුරු කියන්නේ අලියටනේ බුරු කියන්නේ අලියට බුරු බුරු කියන්නේ අලියට කවුද මේ ගණේෂ් අර දැන් පයනක් කටේ ගහගෙන තියෙන වගේ ගානට නහය හැදේ හරි රයිට් කෝ අනිතා කැමරා ඔන් කරන්න ඔන් කරන්න ඔන් කරන්න ඔන් කරන්න කොන ටික කොන ටික කොන ටික කොන ටික කොන අන්නේ මන්නේ මන්නේ very good very good very good වයනේ රෝස්මල් වගේ ළමයි ළමයි අපේ ආදරණීය අයිලයිනින් කොලෙජ් එකේ ආදරණීය දරුවටි ගණේෂගේ බර්ත්ඩේ එක තිබිලා තියෙනවා වගේ ඊයේ පෙරේද ගණේෂ බැලුම් පුපුරවන්නේ නැත්තම් නේ බැලුම් එකක් ගන්නලු පුමුර හරි මම රෝස්මල් දැකලා තියෙන කට්ටිය අත උස්සන්න කිව්වනේ හරි කො බලන්න ඔය අත උස්සන්නේ රෝස්මල් වගේ පැටව ටිකක් රයිට් අනේ දෙවියනේ කැමරා ඔන් කරගන්නට ඔන් කරගන්නට හරිද ඔන් කරගන්න අනිවාර්යෙන් මට ඔක්කොට ඔක්කොගේ මේ ප්‍රශ්න ටික අහන්න තියෙන නිසා තමයි ඕන් කරගන්න කියන්නේ. හරි. ඔන්න මම මී මැස් එක කියවනවා දැන් වයර් එක දිගේ ඔන් කරලා නැති ඉවෙන් එලියට ඒ දඩස් ගාලා මී ඔන් කරලා තියෙනකොට මී මැස් එලියට එන්නේ නැහැ මොකද රූප පේනවනේ. හරි. හරි. කොබලන්න පිච්චමල් දැකලා තියෙනයි පිච්චමල් දැක තිබේද පිච්චමල් යස් 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 එතකොට දැකලා තියෙනවද එන්තුරියන් මල් එන්තුරියන් මල් ඔව් අදසගේ මල්ලිද අයියද අදසගේ මල්ලි තුම නෙක්ස් ඩේ අනිවාරෙන් පාන්සය එනවා ඔකේ ප්‍රොමිස් මම මේ අද කියන්නේ බොරුවක් නම් පාර යන මිනිස්සුන්ට එන ගහන්න ඕනේ හරිද මී ඇස් දෙක පල්ලා හරිද මී ඇස් දෙක පල්ලා මම මේ කියන්නේ පුරනම් පාර යන අයට හෙන ගහන්න හරි එතකොට කෝ බලන්නේ එතකොට අරලිය මල් දැකලා තියෙන කට්ටිය හරි very good very good very good very good එතකොට මෙච්චර දප්පා වීඩියෝ කැමරා තියෙන මේ රටේ කෝ බලන්න හොඳට බලන්න රෝසමල් හරිම ලස්සනයි නේද ලස්සනයි නේද රෝසමල් ඔව්
How the Tulani, Tulani, Mike කොන් කරන්න Tulan? හරි සර්. හරි, Tulani රෝසමල් දැකලා තියෙනව නේද? ඔව් සර්. රෝසමල් ලස්සනයි නේද? ඔව් සර්. රෝසමල් සුවඳයි නේද? ඔව් සර්. රෝසමලක් කඩල සුවඳ බලලා තියෙනවද Tulani? සර් ලස්සන උනාට සුවඳයි කිව්වට ඒව එහෙම ඇත්තමයි සුවඳ නෑ. කවුද කියන්නේ? අපි වෙන කෙනෙක්ගෙන් අහලා බලමුද රෝස මල් සුවඳයිද කියලා. හා සර්. හරි අපි අහලා බලමු. කොහොම බලන්න රෝස මල් ගෙදර තියෙන කෙනෙක් කුලණික ගෙදර ඔන්න රෝස මල් නැහැ කියලා තමයි මට කියන්න වෙන්නේ. මොකද රෝස මල් සුවඳ නැහැ කිව්වනේ. හරි කොහොම බලන්න රෝස මල් තියෙන කෙනෙක්. ආ මෙතන ඉන්නවා තරින්දි. තරින්දි මයික් එක ඔන් කරන්න තරින්දි. තරින්දි රෝස මල් ලස්සනයි නේද? ඔව් සර්. ආ රෝස මල් සුවඳයිද? ඔව්. හරි රෝසමල් අනිත ඔෆ් කරගන්න මං මයික් එක සමහරලාත් මූට් කරන්න නැතු ඉන්න මියුට් කරන්න නැතු රෝසමල් ලස්සනයි සුවඳයි නේද රෝසමල් ලස්සනයි සුවඳයි හැබැයි අතුවල මොනවද තියෙන්නේ අතුවල මොනවද තියෙන්නේ තියෙනව නේද කටු නේද ඒ වගේම රෝසමල් ඉක්මනටම පරවෙනව නේද? රෝසමල් ඉක්මනටම පෙතිහැලිලා පරවෙනව නේද? රෝසමල් ලස්සනයි සුවඳයි. හැබැයි ගහේ ටිකක් කටු වැඩි. ඒ වගේම තමයි ඉක්මනටම පරවෙන. මල් ගොඩාක් පිපෙනවද රෝස ගහේ? ගොඩාක් පිපෙන්නේ. දැන් එතකොට අපි යන්කෝ සමම්පිච්ච වලට සමම්පිච්ච ගහට සමන් පිච්ච මල් දැකලා තියෙන කට්ටිය අත උස්සන්න බලන්න සමන් පිච්ච මල් මිහි මිහංසා මිහංසා මයික් එක ඔන් කරගන්න මිහංසා මිහංසා මිහංසාලාගේ කෙතර සමන් පිච්ච වලක් තියෙනවද මිහංසා නෑ අල්ලපු කෙතරවත් තියෙනවද තියෙනවා ඒකෙන් අතු කැල්ලක් පොලවස්සට මෙහෙම කරුවකින් ඉර කරලා මුල් ලැබුණට පස්සේ මියන්ස ගෙදර ඇවිල්ලා අනිවාර්යෙන්ම ගෙදරට ගෙනල්ලා ඊට පස්සේ අත්තක් සමන් පිච්චවලක් හදා ගන්න ඕන හරිද? හා පොරොන්දු වෙනවද? පොරොන්දු වෙනවද? ආ ප්‍රොමිස් ප්‍රොමිස් හා බලමු ඊළඟ සතියේ වෙනකොට මියන්ද සමන් පිච්චවලක් හදාගෙන තියයිද කියලා හරිද? සමන් පිච්ච මල් සුවඳයිද? ඔ සුවඳයි. මල් ලොකුයිද? චූටි චූටි මුළු වැලේම මල් තියෙනවද? ඔව්. ඔව් නේද? රෝස මල් වගේ නෙමෙයි හැමතැනම මල් තියෙනවා නේද? ඔව්. ඔව්. හැබැයි රෝස මල් වගේ ලස්සනයිද සමන් පිච්ච මල්? ඔව්. රෝස මලයි සමන් පිච්ච මල එකත්ත කොයිකද වැඩියෙන් ලස්සන? සමන් පිච්ච. ද ලස්සන? ඔව්. හරි සමන් පිච්ච මල් ලස්සනයි සුවඳයි මුළු ගහේම තියෙනවා රෝස මල් ලස්සනයි සුවඳයි හැබැයි කටු තියෙනවා නේද කටු තියෙනවා ඉක්මනට පරවෙනවා සමන් පිච්ච මලුත් එහෙමයි කෝ බලන්න සේපාලිකා මල් දැකලා තියෙන කට්ටිය සේපාලිකා හරි මට දැනගන්න ඕනේ සේපාලිකා ගහක් තියෙන ගෙදර කෙනෙක් කතා ඉස්සුවොත් තමයි මම වඩා ආස කෝ බලන්න සේපාලිකා ගහක් තියෙන කෙනෙක් කතා උස්සන්නේ කෝ බලන්න හොඳට අත උස්සන්න මට අත උස්සවක් කියලා සමහරවිට කැමරාවට වඩා උඩින් උස්සන්න එපා එතකොට අතේ භාගයයි පේන්නේ හරි මේ ඉන්නේ නිතු නිතු මයික් එක ඔන් කරන්න නිතු ඔව් සර් නිතුලා ගෙදර තියෙනවද සේපාලිකා ගහක් ඔව් හරි සේපාලිකා මල් සුවඳයිද ඔව් උදේට සුවඳේ රාත්‍රියට සුවඳේ බැරුවා අයින්ට නේද ඒ තරම් සුවඳයි නේද ඌලඟ හමනකොට හරි ඔව් ඔයා උදේ පාන්දර සේපාලිකා මල් ගහ යටට ගියාම මොකද වෙලා තියෙන්නේ? මල් ඇටිලා තියෙනවා. මල් ටික සේරම හැලිලා නේද? ඔව්. හරි. ගහ පුරාම මල් තියෙනව නේද? ඔව්. ගහ පුරාම මල් තියෙනව මල් සුවඳයි. ගොඩාක් මල් පිපෙනවා. හැබැයි සේපාලිකා ගහේ මල් දවල් වෙන උදේ වෙනකොට මොකද වෙන්නේ? වැටෙනවා. ඔක්කොම වැටෙනවා. නේද? ඔක්කොම වැටෙනවා. හරි. කෝ බලන ඇන්තුරියෙන් තියෙන කට්ටිය ඇන්තුරියෙන් ඒ වනාන් ඇටි ආයේ සකල බුජං කොට කලිසම් මොන කතාවද නේද සර්
අනිවාරෙන් අපේ ගෙදරත් ඇන්තූරියම් පිරිලා අම්මට ඇන්තූරියම් කිව්වම නිකන් කැරට් 23 24 රත්තරන් වගේ. හරි මේ ඉන්නවා කවුද? තියුම් තියුම් නේද? තියුම් වෙන්න ඇති තියුම් 9282 මයික් එක ඔන් කරන්න. හරි. තියුම් නේද? ආ සර්. තියුම් මට කියන්න තියනවද ගෙදර ඇන්තූරියම්? ආ සර්. ඇන්තූරියම් මල් ලස්සනයි. ටිකක් විතර ලස්සනයි. ටිකක් විතර ලස්සනයි. රෝස මල් තරම් ලස්සනයි. එච්චරනේ එච්චර ලස්සන නෑ හැබැයි සමහර බයි කලර්ස් ඒවා එහෙම තියෙනවා නිකන් පොඩි ගතියක් නමුත් රෝස මල් තරම් ලස්සන නෑනේ නේ සුවඳයිද සුවඳ සුවඳත් නෑ එතකොට රෝස මල් දවස් කීයක් ගහේ පිපිලා තියෙනවද රෝස මල් දවස් තුනක් විතර එච්චර නෑ නේද එක දවසෙන් පර වෙලා යනවා රෝස මල් ඇන්තූරියම් මල පිපුණු දවස් කොච්චර කල් තියෙනවද සාපේක්ෂව වෙනස් ඇන්තූරියම් මල් සුවඳ නැහැ ලස්සන නැහැ හැබැයි පිපිලා ගොඩ දවසක් තියෙනවා රෝස මල් ලස්සනයි සුවඳයි හැබැයි අනිවාර්යෙන් හවසට පර වෙලා යන සමම් පිච්ච මල් රෝස මල් තරම් ලස්සන නැහැ නමුත් ගහ පුරාම පිපෙනවා සුවඳයි හැබැයි පොඩි ඒ වගේම සේපාලිකා මල් හරි සුවඳයි ලස්සනයි ඒ උදේට මල් හැලෙනවා බලන්න එක එක කෙනාගේ තියෙන වෙනස්කම් හැබැයි අපිට රැට සේපාලිකා මල් හැලුණා කියලා අපේ ගෙදර තියෙන සේපාලිකා ගහ ගලවලා අයින් කරනවද අයින් කරන්නේ නැහැ ඇන්තූරියම් මල් සුවඳත් නැහැ ඒ තරම් ලස්සනත් නැහැ කියලා අපි ඇන්තූරියම් ගහ අයින් කරනවද ඒක අයින් කරන්නේත් නැහැ සමම් පිච්ච මලේ රෝස මල් තරම් ලස්සන නැහැ කියලා අපි හිතලා ඒක අයින් කරනවද ඒක අයින් කරන්නේත් නැහැ රෝස ගහේ කටු තියෙනවා ගහ පුරාම මලුත් නැහැ මේකේ ලස්සනයි සුවඳයි තිබ්බට වැඩක් නැහැ කියලා අපි කටු තියෙන පඳුර ගලවලා අයින් කරනවද නැහැ ඒ වගේ තමයි අපි එක එක කෙනාට එක එක ලක්ෂණ තියෙන. සමහර අයට ගයන්න පුළුවන්, සමහර අයට වයන්න පුළුවන්, සමහර අයට ක්‍රීඩා කරන්න පුළුවන්, සමහර අයට පොත් ලියන්න පුළුවන්, සමහර අයට හොඳට ඉගෙන ගන්න පුළුවන්, සමහර අයට හොඳට බොරු කියන්න පුළුවන්, සමහර අයට හොඳට කතා ගොතන්න පුළුවන්, මේ සමහර අයට හොඳට කපටි වැඩ කරන්න පුළුවන්. අපේ එක එක ලක්ෂණ තියෙන. සමහර අයට සමහර අය හරි සුදුයි සමහර අය කළුයි ඒ වුණාට හොඳට ඉගෙන ගන්න පුළුවන් සමහර අය සුදුයි ඒ වුණාට හද්ද මෝඩයි නේද මේ ඒ වගේ අපි හැමෝම හරි වෙනස් හැබැයි අපි කොච්චර වෙනස් වුණත් අපිටත් සුවිශේෂී මොනවා හරි දෙයක් තියෙනවා රෝස මලේ රෝස ගහේ කටු තිබුණත් රෝස මල ලස්සනයි වගේම සුවඳයි වගේම අපිටත් මොකක් හරි සාධනීය ලක්ෂණයක් තියෙනවා අපිත් විශේෂ වෙන්න මොකක් හරි හැකියාවක් අපි ගාව තියෙනවා අපි අන්නේක හොයාගත්තොත් හරිද අන්නේක හොයාගත්තොත් අපි හඳුනාගත්තොත් අපට තියෙන විශේෂත්වය මෙන්න මේකයි කියලා අපිට අනිත් සාධක සියල්ල නැති වුණත් අපට සල්ලි තිබුණා වෙන්න පුළුවන් නැති වුණා වෙන්න පුළුවන් අපි ලස්සන වුණා වෙන්න පුළුවන් ලස්සන නැති වුණා වෙන්න පුළුවන් අපිට ඉගෙන ගන්න පුළුවන් වුණා වෙන්න පුළුවන් ඉගෙන ගන්න බැරි වුණා වෙන්න පුළුවන් මොකක් හරි තමන්ට තියෙන අදාළ හැකියාවෙන් අපිට පුළුවන් සමාජයේ සුවිශේෂී කෙනෙක් වෙන්න රෝස පඳුරක් ගෙවත්තේ තියෙනවා වගේ සමම් පිච්ච මල් මේ ගෙදර තියෙනවා වගේ සේපාලිකා මලුත් තියෙනවා වගේ අපි කාටත් මේ ලෝකේ කොහේ හරි තැනක සුවිශේෂී තැනක් තියෙනවා අපිට ඒ සුවිශේෂී තැන ලබා ගන්න අපේ හැකියාව අපි මොකද කරන්න ඕනි හරියට අඳුර ගන්න ඒ නිසා මේ ලෝකෙට හැම කෙනෙක්ම ඕනි ඒ හැම කෙනෙක්ගේම හැකියා හැම කෙනාටම අවශ්‍ය වෙනවා එහෙනම් අපි හැමෝම එක වගේ වටිනවනේ අපි හැමෝම එක වගේ වටිනවා නේද? ඔව්. කිසි කෙනෙක්ට කියන්න බෑ. මෙයාට වඩා මෙයා වටින්නේ නෑ. මෙයාට වඩා මෙයා වටින්නේ නෑ කියලා. අපි හැමෝම එක වගේ වටිනවා. ඒ නිසා අපි හැමෝම එක වගේ වටිනවා නම් අපි හැමෝටම එක වටිනාකමක් තියෙනවා නම් අපි හැමෝම එකතු වෙලා මේ සුන්දර ලෝකේ අපේ තියෙන වටිනාකම් හොයාගෙන යන් අපි I Learning College එකෙන් ඔයාලට ඒකට අවශ්‍ය කරන ධනාත්මක සිතුවිලි හැංගීම් අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේ මේ සියල්ල ගොඩනගන්න උත්සාහ කරනවා. ඒ නිසා අපිත් එක්ක එකතු වෙලා මේ ගමන ගිහිල්ලා අපේ ජීවිතේ වටිනාකම් හඳුනාගෙන අපි අපේ ජීවිත සාර්ථක කරගමු. අපේ ඒ පැතුම තියාගෙන එහෙනම් යන් නේද පාඩමට? ඇස්සිද?
තින්න බලන්න රයිට් මාක් එකක් කැමරාවේ ඉස්සරහ හැම මාතේ සංඥාව තියෙන අන්න එහෙම එන්න අන්න එහෙම තමයි ඉන්න ඕනේ එතකොට තමයි අපිට ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන් රයිට් එහෙනම් ඔන්න අපි යන් පාඩමට යන් යන් යම් පාවි පාවි පාඩමට වෙන දිහකට මෙන්න sorry 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 stop breathing අදත් වෙනද වගේම ලස්සන ගීතයක් තියෙනවා ඒ වගේම වීඩියෝ එකකුත් තියෙනවා ලස්සන ගේම් එකකුත් තියෙනවා බලමු ඔය ඔක්කොම කරන්න වෙන්නේ ඒ අතරින් අද ප්‍රශ්න ටිකක් තියෙනවා ඒ ඔක්කොම තියෙනවා ප්‍රශ්නත් දෙනවා පොඩ්ඩක් ඉන්න මම ඩොකියුමන්ට් එක ෂෙයා කරන්නම් ෂෙයා කරාට පස්සේ ඔයා මට පේනවා කියලා පෙන්වන්න රයිට් මාක් එකක් දාන්න ඕකේ රවින්දනාත් ටාගෝර් ගැන තමයි අපි පසුගිය සතියේ කතා කළේ පේනෝ කියලා දාලා තියෙනවා හානේ ඔයාගේ භාෂාව හැසිරවීම පේනෝ ලස්සන එක ඊළඟට රබින්දනාත් ටාගෝර් හා ඔහුගේ නිර්මාණ තමයි අපි කතා කරේ ගිය සතිය අපි ලස්සන සින්දුවකුත් ඇව්වා අඳුරු කුටිය තුල දොරගුළුලාගෙන කවුරු හරි මේක මේ අපේ පන්තියේ සින්දු කියන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් අත උසන්න බං නැද්ද අපේ ගායක ගායක ගායිකාව කවුරු ඔයා ගන්න පොඩ්ඩක් අත උස්සම බං ඉන්නව ඉන්නව ඉන්න වේ ඔන්න බලන්නකො අපිට හම්බුණානේ කෙනෙක් නේ ඕකනේ කියන්නේ තට්ටු කරන්නාට දොර නෑරේ හොයන්නාට හම්බන වේ කියලා පොඩක් ඉන්න මේ ඉන්නේ මිහිදිනේ සෙතු මිදි වා මිහිදිනේ ඔන් කරන්න බලන්න මයික් එක මම මේ හොය හොයා හිටියේ මනරම් සුරම් මේ කටහඬක් දෙන අපිට අඩුවක් වෙතිවිච්ච ගායිකාවක් ඉන්න හරි කියන්න බලන්න මිහිදිනේට මාව ඇහෙනවද ඔව් සර් කටහඬ නම් ලස්සනයි අපි සින්දුවක් කියලා වැඩේ පටන් ගමුද මොකද්ද මොකද්ද කියන්නේ දිය පෙරලිය දලු දන්නවද ඒක එහෙනම් ධන ගාද්‍ය අවිදින්නට මට අත දුන්න නෑ පන්සලේ පල්ලි පන්සලේ පල්ලියේ ඒකද ඔව් සර් හා කියමු බල පන්සලේ පල්ලියේ දහදින් අප තනු පිළිම දා ගැප්පෙනේ ලෝකයක් දන නැමු පන්සලේ පල්ලියේ දහදින් අප තනු පිළිම දා ගැප්පෙනේ ලෝකයක් දන නැමු ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ right very good right ලස්සනට කිව්වා music brand එකක් එම set කරගෙන ඊළඟ දවසේ මොකද්ද මොකද්ද මේ මේ organ එකක් එහෙම ළඟ තියාගෙන අපි සින්දුවක් අහමු හරිද පන්සලේ පල්ලියේ දහඩියෙන් අපතන පිළිමදා ගැප්පෙනේ ලෝකයක් දන නැමු ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ ඒත් ඉතින් දැන් නම් වෙන්නේ ආගම ජාතිය නිසා ගහ මරා ගන්න එක වන්දනා කරන එක පැත්තකින් තියලා අපි ජාති ආගම වෙනුවෙන් මරා ගන්න පටන් අරන් තියෙන කමක් නැත අපි ඒක එතනින් තියලා යම් පාඩමට හරි ඔන්න එහෙනම් පිය නගමු පාඩමට හරියට ගමු මොලේට ඇහැට කනට හිතට හරි රහට රබින්දනාත් ටාගෝර්ගේ අවුගේ නිර්මාණ අපි කතා කරා නැවත මතක් කරගන්න අපි ප්‍රශ්න ගණනාවක් ලියාගත්තා ඒ ප්‍රශ්න ගණනාව ලියාගෙන ඇති රබින්දනාත් ටාගෝර්ගේ ඉන්දියානු සාහිත්‍ය කලා ශාස්ත්‍රයේ පුරෝගාමියා කියලා අපි කතා කරා බෙන්ගාලි ජාතිකයෙක් කියලා කතා කරා
ඉන්දියානු කලාව නූතනත්වය කරා ගෙන යාමේ සුවිශේෂීතාවයක් ඔහු සතුව තිබ්බා කියලා කිව්වා නේද? ඊළඟට අපි කතා කරා සාහිත්‍ය නොබෙල් ත්‍යාගයේ ආසියාතික නොබෙල් ත්‍යාගයේ දෙනගත් ප්‍රථමයා රබින්දනාත් ටාගෝර් කියලා බහුභාෂික රාජ්‍යයකින් ඉන්දියාවේ රබින්දනාත් ටාගෝර්ගේ නිර්මාණ පිළිගැනීමට ලක් වුණා කියලා කිව්වා. ඊළඟට දොරකවුල හැමවැසුණු දෙවලක කාටදෝ මේ පුදන්නේ දිනෙත් විදහා බලනු වැන දෙවිඳි අභියස නේ. මේක අපි සින්දුවත් ඇහුවානේ. මොකක්ද අහපු සින්දුව? අඳුරු කුටිය තුළ දොරගුළු ලාගෙන ගයින ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැසේ කියලා අපි ඇහුවානේ. සර් සින්දුව ෂෙයා කරන්න පුළුවන්ද? කියන්න පුළුවන් සින්දුව ස්ක්‍රීන් ෂෙයා කරන්නම් කියන්න පුළුවන්ද? සර් ප්‍රශ්න සාකච්ඡා කරනවද? අනිවාර්යෙන් අනිවාර්යෙන් සාකච්ඡා කරන්න ඉතින්. රයිට්. ඊළඟට තව ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ටිකක් දීලා අපි ප්‍රශ්න සාකච්ඡා කරමු. මේ තියෙන අඳුරු කුටිය තුළ දොරගුරු ලාගෙන ගයින ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැසේ කියන එක. හරි. ඊළඟට ඕක අපි කතා කරලා ඔතනින් ආව මෙහාට තව පොඩ්ඩක් මෙහාට ආවා. කොහෙටද ආවේ මෙහාට කිව්වම එහත ගියේට පාදකෙව්වේ මේ කවිය කියලා අපි කතා කරා. සර් ඊයේ උත්තර ආයේ ආයදානවා. උත්තර කතා කරේ නෑ අපි, ප්‍රශ්න විතරයි ලියාගත්තේ. 1761 මැයි 7 කල්කටාවේ ටාගෝර් පවුලේ 14 වෙනි සහ 8 වෙනි පුත්‍රයා ලෙස උපත ලැබුවා කියවා. දුවාඛාන් ටාගෝර් 1794 1846 ශතවර්ෂයේ බෙංගාල ප්‍රදේශයේ ප්‍රධානියෙක් කියලා කිව්වා සීයා. මේ දේවේන්ද්‍රනාත් ටාගෝර් ලේඛකයෙක් ව්‍යාපාරිකයෙක් කියලා අපි කිව්වා පියා. මම මේ නැවත මතක් කරගෙන යන්නේ, මේ මතක ඇති කුඩා කාලයේ සිට ටාගෝර්ගේ තම පියාගේ කවි සංගීත හා ගුප්ත විද්‍යාවට ඇලුම් කළ අතර පියා රුචිකල ප්‍රතිසංස්කරණවාදී දෘෂ්ටිය වළඳගත්තා කියලා අපි කතා කළා. වයස 12 දී පංජාබ් හිමාලයේ වෙත පියා සමග ගිය ගමන පළමු ග්‍රාමීය අධ්‍යක්ීම කියලා කිව්වා. නව යොවුන් විය මෞසෙනෙහස අහිමි වුණා කියලා කිව්වා. පියා යටතේ වැඩ කර සිටි නේ කවුද මම් පහරන්නෙකුගෙන් කතා ඉගෙන ගත්තා කියලා කිව්වා. උත්තර ගිය සතිය කතා කළේ නෑ පැටියෝ, ප්‍රශ්න විතරයි දුන්නේ. උත්තර මේ සතිය කතා කරන. හරිද? අවුරුදු 17 වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තෙ ගියා කියලා කිව්වා. 1878 බ්‍රිටන් රජයේ පාසලටත් පසුව ඕක මට කියන්න පුළුවන්. ස්ක්‍රීන් ෂෙයා කරන්න සර්. එතකොට කියන්නම් දොරගුළු දාගෙන. කවුද මේ කියන්නේ? ඉන්න පොඩ්ඩක් බලන්න. මේ කියන්නේ දේශිකා. හරි බලමු අවස්ථාව දෙමු කියන්නේ. එහෙදී මහාචාර්ය හෙන්රි මෝල්ලිගේ මගපෙන්වීමට තේ ඉංග්‍රීසි සාහිත්‍ය හැදෑරුවා කියලා කිව්වා නේ. ඊළඟට 1880 දී උපාධිය හිමි කරගත්තා කියලා කිව්වා. මම ගිය සතියේ මගේ යාළුවෙක් ගෙදරින් පන්තිට ආවේ, කොලේක ලියාගත්තේ. හරි කමක් නැහැ. ඊළඟට 1883 මෘණාලිනී දේවී සමග විවාහ වෙනවා කියලා කිව්වා. 1902 1907 ඔහුගේ දිවියේ දුක්ඛිතම සමය කියලා අපි කතා කරා, මතකයිද? 1902 දී ආදරණීය බිරිඳ මිය යනවා. 1905 දී බාල දියණිය මිය යනවා. 1907 දී බාල පුතා මිය යනවා. ඊට පස්සේ පියාගේ අභාවය සිද්ධ වෙනවා. ඒ වගේම ටාගෝර්ගේ චින්ස මගේ අක්කා පොතක් හැදුවා රබින්දනාත් ටාගෝර්තුමා ගැන. සමගේ අක්කා පොතක් කරලා රබින් ටාගෝර් තමයි. ඒ ගැන පොත පෙන්වන්නද? ඕකේ, මම අවස්ථාව දෙන්නම්. කවුද මේ කියන්නේ? හැබැයි ඉතින් අක්කා තමයි හදලා තියෙන්නේ. කවුද මේ කියන්නේ? හසන. හසන. හරි, හසනට මම අවස්ථාව දෙන්න. ඊට පස්සේ කිව්වා ආචාර්යන කල්පිත මතවාදයන් තුළ මතවාදවලින් සකස් වන සමාජ සංස්ථාවලට එරෙහි වූ ඕහු විශේෂ සිරිත්විරිත් මගින් දේශීය සංස්කෘතිය විනාශයට යෑම නොයුතුය කියලා. හස්නා හසන නෙමෙයි සර්, හස්නා. හරි හස්නා. රයිට්. ගණේෂා. ගණේෂා ඔන් කරන්න. ගණේෂා මයික් එක. ඔව් සර්. හා ගණේෂා කොහමද? කාලෙකින් අපිට කතා කරන්නත් බැරි වුණානේ. ගණේෂා ලියාගත්. ගණේෂා ප්‍රශ්න ටික ඔක්කොම ලියාගත්තද? සර් මේ අර මම මැදදී ජොයින් වුණේ බීට් ගිහිල්ලා ඇවිල්ලා.
ඒකනේ කියන්නේ සමගේ ලකුණු 70යි කියලා දාලා දෙනවා එක්සෑම් එකට. හරි කවුරු හරි අත උස්සන්න බලන්න ප්‍රශ්න ඔක්කොම ලියාගත්ත අපේ හොඳ දුවෙක් හෝ පුතෙක් ඉන්නවනේ කෝ බලන්න පැටියෙක් ඉන්නාද කියලා බලමු අපි. කවුද අත උස්සන්න බලන්න ඔක්කොම ප්‍රශ්න ටික ලියාගත්ත එක්කෙනෙක්? ලේක්ෂිකා ලියලා තිබේ. බලන්න කනිත් අය ගැන අනාවැකි කියන හැටි ගණේෂා. සාතර කඩයක් දාමු. හරිද? අපිත් දෙන සාතරා ලෙක්ෂිකා. හරි කොබාන අත උස්සන්න ඔක්කොම ආමේ ඉන්නේ. ඉතින් අතිසරි අතිසරි මයික් එක ඔන් කරන්න තිසරි. සේ ඔව් මෝ තිසරි එහා පැත්තේ කම්මලක් තියෙනවද? සද්දේ නැස පිරිත් වර්ගයක් දාලා තියෙන්නේ. හරි මොකද කරන්නේ? පිරිත් අඩු කරනවද? ප්‍රශ්න ටික කියාගෙන යනවද? හරි දැන් ප්‍රශ්න ටික කියමු බලන්න. ඔන්න අනිත් අය ලියාගත්ත නැති අය එමින් ලියාගමු. හරි පළවෙනි එක කියමු ගණේෂා. රබින්ද්‍රනාත් ටාගෝර් කිනම් ජාතිකයෙක්ද? රබින්ද්‍රනාත් ටාගෝර් කිනම් ජාතිකයෙක්ද? අපි නැවත වතාවක් කියමු. රබින්ද්‍රනාත් ටාගෝර් කිනම් ජාතිකයෙක්ද? හරි රබින්ද්‍රනාත් ටාගෝර් කිනම් ජාතිකයෙක්ද? රබින්ද්‍රනාත් ටාගෝර් කිනම් ජාතිකයෙක්ද? රබින්ද්‍රනාත් ටාගෝර් කිනම් ජාතිකයෙක්ද? හරි ඊළඟ ප්‍රශ්න කියමු. ටාගෝර් වැදගත් වන්නේ කිනම් අංශ කෙරෙහිද? ටාගෝර් වැදගත් වන්නේ කිනම් අංශ කෙරෙහිද? ටාගෝර් වැදගත් වන්නේ කිනම් අංශ කෙරෙහිද? ආයේ ප්‍රශ්න කියන්නේ. ටාගෝර් වැදගත් වන්නේ කිනම් අංශ කෙරෙහිද? ඊළඟ ප්‍රශ්න. සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගයේ දිනාගත් ප්‍රථම ආසියාතිකයා කවුද? නොබෙල් ත්‍යාගයේ දිනාගත් ප්‍රථම ආසියාතිකයා කවුද? නොබෙල් ත්‍යාගයේ දිනාගත් ප්‍රථම ආසියාතිකයා. හරි ඊළඟ ප්‍රශ්නේ. ඉන්දියානු ජාතික ගීයේ නිර්මාතෘවරයා කවුද? ඉන්දියානු ජාතික ගීයේ නිර්මාතෘවරයා කවුද? ඉන්දියානු ජාතික ගීයේ නිර්මාතෘවරයා කවුද? ඊළඟ එක. රබින්ද්‍රනාත් ටාගෝර්ගේ උපන් දිනේ කවදාද? උපන් දිනය. හරි. උපන් දිනේ කවදාද? ඊළඟ එක. රබින්ද්‍රනාත් ටාගෝර්ගේ පියා කවුද? පියා කවුද? ඊළඟ එක. ටාගෝර්ගේ මවගේ නම කුමක්ද? මවගේ නම කුමක්ද? ඊළඟට. 1878 පසුව රබින්ද්‍රනාත් ටාගෝර් ඇතුළු වූ පාසල කුමක්ද? 1878 පසුව ඇතුළු වූ පාසල කුමක්ද? පාසල කුමක්ද? නමය. ඉංග්‍රීසි සාහිත්‍ය හැදෑරුවේ කිනම් මහාචාර්යවරයෙක් යටතේද? ඉංග්‍රීසි සාහිත්‍ය හැදෑරුවේ කිනම් ජාතික කිනම් මහාචාර්යවරයෙක් යටතේද? මහාචාර්යවරයා කවුද? හරි ඊළඟ. ආචීර්ණ කල්පිත මතවාද යනු කුමක්ද? ආචීර්ණ කල්පිත මතවාද යනු කුමක්ද? හරි ඊළඟ. ටාගෝර්ගේ මානසී නම් කෘතිය නිර්මාණය වුණු වර්ෂය කුමක්ද? ටාගෝර්ගේ මානසී කෘතිය නිර්මාණය වූ වර්ෂය. හරි ඊළඟට. එච්චරයි සර්. හරි හයි කියන්න කියලා තියෙනවා. 1 2. රබින්ද්‍රනාත් ටාගෝර් කිනම් ජාතිකයෙක්ද? කිනම් ජාතිකයෙක්ද? ටාගෝර් වැදගත් වන්නේ කිනම් අංශ කෙරෙහිද? වැදගත් අංශ මොනවාද? හරි
right ඔන්න ඔතෙන්ට එනකන් තමයි අපි ප්‍රශ්න සහ කතා කරේ එහෙනම් ඉස්සරහට යන් කාට හරි ඔන්න ලියා ගන්න බැරි වෙච්ච එක්කෙනෙකුට නැවත ලියා ගන්න තමයි ඒ කිව්වේ නමය කියන්නකෝ කියලා කියනවා නමය ඇවිල්ලා ඉංග්‍රීසි සාහිත්‍ය හැදෑරුවේ කිනම් මහාචාර්යවරයෙක් යටතේද ඉංග්‍රීසි සාහිත්‍ය හැදෑරුවේ කිනම් මහාචාර්යවරයෙක් යටතේද දහවෙනි එක කියන්න කියලා කියනවා 10 කියන්නේ ආචීර්ණ කල්පිත මතවාද යන්නේ අදහස් කුමක්ද හරිනේ හරිනේද හරි සර් හරි ඊළඟට අහලා තියෙනවා 8 කියන්න කියලා 8 කියලා කියන්නේ 1ရဗీంద్రనాథ్ ఠాగోర్ అతులు ఉపాసల కుమగ్ధ్ అతులు ఉపాసల కుమగ్ధ్ ఆ 3 කියන්න කියලා කියනවා 3 කියන්නේ నోబెల్ త్యాగ ලබාගත් ప్రథమ ఆశ్రితిక కౌదు කියලා කියන්නේ ఆ పహే దాన్ని కీప దినే కట్టెల ఆయకతు ఇలా తిన పహా రవీంద్రనాథ్ ఠాగోర్ గే ఉపందినే ఉపందినే హరి ఓదెన్ లియాగతనేతే హమమ లియాగన్నోనే రైట్ 6 රවින්ද්‍රනාථ් ඨාගෝර්ගේ උපන්දිනේ. හරි. ඔය දැන් ලියාගත්තනේ හැමම ලියාගන්න ඕනේ. රයිට්. 6 ඇවිල්ලා රවින්ද්‍රනාථ් ඨාගෝර්ගේ පියාගේ නම. හරි. ඊට පස්සේ 7 ඇවිල්ලා රවින්ද්‍රනාථ් ඨාගෝර්ගේ මවගේ නම කුමක්ද? 8 ඇවිල්ලා ඉංග්‍රීසි සාහිත්‍ය හැදෑරූ මහාචාර්යවරයාගේ නම කුමක්ද? ඊට පස්සේ 10 ආචීර්ණ කල්පිත මතයනු ආචීර්ණ කල්පිත මත යන්නේ අදහස කුමක්ද 11 උත්තර ටික කියන්න 11 උත්තර තාම කිව්වේ නැහැ උත්තර කිව්වේ නැහැ එකකවත් 11 ඨාගෝර්ගේ මානසී නම් කෘතිය නිර්මාණය වුණු වර්ෂය කුමක්ද තා 11 කියන්නේ ඨාගෝර්ගේ මානසී නම් කෘතිය නිර්මාණය වූ වර්ෂය කුමක්ද මානසී කෘතිය හරි හරි නේද රයිට් කාට හරි ආපහු ලියාගන්න බැහැ නම් දාන්න ප්‍රශ්න මම නැවත කියනවා රයිට් chat box එකේ දාන්න බය නැතුව කියන්න මොන කොටසද සර් කියලා අහනවා රවින්ද්‍රනාත් ඨාගෝර් තුන්වෙනි එක අහනවා තුන්වෙනි එක ඇවිල්ලා නොබෙල් ත්‍යාගයේ දිනාගත් ප්‍රථම ආසියාතිකයා කවුද නොබෙල් ත්‍යාගයේ දිනාගත් ප්‍රථම ආසියාතිකයා කවුද නොබෙල් ත්‍යාගයේ දිනාගත් ප්‍රථම ආසියාතිකයා කවුද ලියා ගන්න ඕනේ පොත තමයි 7 ඉඳන් හැම ප්‍රශ්නෙම කියන්න කියනවා 8 ඇවිල්ලා 1878 න් පසුව ඇතුළත් වූ පාසල කුමක් 1878 න් පසුව ඇතුළත් වූ පාසල කුමක්ද 9 ඉංග්‍රීසි සාහිත්‍ය හැදෑරූ මහාචාර්යවරයාගේ නම කුමක්ද 10 ආචීර්ණ කල්පිත මත යන්නේ අදහස ලියන්න 11 ඨාගෝර්ගේ මානසී නම් කෘතිය ලියු වර්ෂය ලියන්න මොන කොටසද ලියන්නේ කියලා අහනවා එදිනෙදා ප්‍රශ්න ලියා ගන්න කියන කොටස තමයි ඔය ටික ලියන්න ඕනේ හරි ඔන්න ප්‍රශ්න ටික ඔක්කොම දැන් ලියලා තියෙන එතකොට ඔතන ඉඳලා ඉස්සරහට අද දින ප්‍රශ්න ටික ලියන්න ඕනේ. එතකොට අපි අවසාන කතා කරේ ඔහුගේ පරිසමාප්ත කෘතියෙන් සැලකෙන මානසික 1890 මනස නිර්මාණය කළ 1890 ශිලවිදාවේ සමින්දාර් එරික අපි කතා කළා. සර් ගෲප් එකට ප්‍රශ්න ඔක්කොම දාන්නකෝ. හරි මම ගෲප් එකට දාන්න. නමුත් අද දවසේ අපි ඔබට උත්තර කතා කරනවා ඈ. ආයෙත් කියනවද කියලා අහනවා ගෲප් එකටත් දාන්න. මෙතන ඉඳලා අපි ඉස්සරහට ලියාගෙන යන් 1895 චිත්‍රා සහ සුනාර තාරී කාව්‍ය සංග්‍රහය ආයත් ප්‍රශ්න ටික කියන්නේ කියලා කියනවා හරි මම තව එක වතාවක් කියනනම් එමින් සරේ ඔන්න ලියා ගන්න ඕනේ රබින්දනාත් එක රබින්දනාත් ඨාගෝර් කිනම් ජාතිකයේද ලියාගත්ත අය පොඩක් ඉවසන්නම් ලියාගත්ත බැරි එක්කෙනාට අපි දෙන්න එපා අවස්ථාවනේ 2 රබින්ද්‍රනාත් ඨාගෝර්ගේ මවගේ නම කුමක්ද 3 නොබෙල් ත්‍යාගයේ දිනු ප්‍රථම ආසියාතිකයා කවුද 4 ඉන්දියානු ජාතිකයේ නිර්මාතෘවරයා කවුද
पहा रवींद्रनाथ टागोर के उपन्दिने कवदाद हाय रवींद्रनाथ टागोर के पिया के नम कुमार हत रवींद्रनाथ टागोर के मव के नम कुमार अट एक अटस्यटे पशु हरे एकदास अटस्य हत्याटे पशु अतुलतु पासल कुमार नमय इंग्वेसि साहित्य हदैरु महाचारवर्या खाउद दहाय आचीर्ण कल्पित अन्य अदहस कुवक्त एकोलहा टागोर के मानसीना कृतिय इदिरिपत्कल वर्षय कुमार्द इदिरिपत्कल वर्षय कुमार्द ओह तम हरे ओण दंग प्रश्न के लिए आगत किल मीतन वाव मनोहर प्रश्न तभी कथा कर सर हटे काटा लिया दान अभी लिया सर हटे दहाय हेम प्रश्न किया किल की दहाय आचीन कल्पित दी अर्थे मुखद ठाकोर के मानसी नम तृतीय लिव वर्ष टागोर के मानसीनाम वर्ष सॉरी मानसीनाम कृतिय लिव वर्ष फलकल वर्ष हर हर राय हर ने हर सेया प्रबंधे तो मनोवैद्यात्मक यथार्थवादे हंधुनाधुन फलमु इंडियानु लेखकिया हरिद ओके निर्माण वलिन बहुदुरट इंडिया विद उप्पत्ता पोदुचनयागे जीवित निरूपणे वे हरि ईलंग प्रश्न लिया गन्न रवींद्रनाथ टागोर्गे निर्माण वल बहुदुरट निरूपणे ऊये रवींद्रनाथ टागोर्गे निर्माण वल बहुदुरट निरूपणे ऊये निरूपणे हुए कुमन जनकोट साक्त रवींद्रनाथ टागोर के निर्माण वल निरूपणे हुए कुमन जनकोट साक्त हरे टागोर के साहित्य सेवा टागोर के साहित्य सेवा एक दास अटस्य असुहातरे सिट प्रश्न आय क्या निकेनवा टागोर के निर्माण वल निरूपणे हुए कुमन जनकोट साक्त टागोर के निर्माण वल निरूपणे हुए कुमन जनकोट साक्त टागोर के निर्माण वल निरूपणे हुए कुमन जनकोट साक्त कुमन हरि याल हरि केल लिया गंड कुमन केल गयाने अपे सत्तु जाने तीन पलातक में दोला प्रश्न ओ दोला प्रश्न कम हरे ने राइट केटिकाता असुवक अधिक प्रमाण रचना करना असुवक के लघु गान लेद लघु गान मेतन एट वाड़ा लेबू कटी काबुल ही पलतु काबुल ही पलतुर वेलिंदा पेगु तम दियनीय वेद दक्कन गंबुर सेनेहस तपाल स्थानाधिपति मतक टागोर के धनुभ केटिकाता मे पात कुल दुखी राम रोहिहा चिदम रुयान सहोद उंगे बिरीदावरुन गृहस्थ हिंसने कथा कलागोर के नाट्यकृति पनहकट वैडी प्रथम नाट्योग सुबादाम पलिगनीम सुबादाम फलिगनी आत्मयुक्ति लदह के आदर इन पमनी टागोर के फलभु नाट्य कुमार इलाक प्रश्न टागोर के फलभु नाट्य कुमार टागोर के फलभु नाट्य कुमार टागोर के फलभु नाट्य कुमार इलाक प्रश्न टागोर के फलमु
නාට්‍ය කුමක්ද? තාගෝර්ගේ පළමු නාට්‍ය කුමක්ද? හරි. 1800 පළමු නාට්‍ය කුමක්ද? 1890 දී හොඳම නාට්‍ය විසර්ජන පූජා. 1892 චිත්‍රාංගඩා හින්දු වීර කාව්‍ය මහාභාරතය අසුරෙන් රචනා කිරීම. චන්දවිකා නාට්‍ය බුදුන්ගේ අංග උපස්ථායක ආනන්ද හිමියන් පහත් කුලෙක ගැහැණු ළමයෙක්ගේ ජලය ඉල්ලා සිටීම ලස්සන කතාවක් මට වේලාව තිබුණොත් මම කියන්න. ටාගෝර්ගේ වැදගත්ම කෘතිය ගීතාංජලි 1913 දී ගීතාංජලි වෙනුවෙන් නොබෙල් ත්‍යාග හිමි වෙනවා. හරි, ඊළඟ ප්‍රශ්නේ ගීතාංජලි කෘතිය වෙනුවෙන් නොබෙල් ත්‍යාග හිමි වෙන වර්ෂය කුමක්ද? ගීතාංජලි කෘතිය වෙනුවෙන් ගීතාංජලි කෘතිය වෙනුවෙන් නොබෙල් ත්‍යාග හිමි වන වර්ෂය නොබෙල් ත්‍යාගය හිමි වන වර්ෂය මම මේ ප්‍රශ්න දෙන්නේ මේ පාඩම මතක හිටින්න ඕන නිසා. හරි, නොබෙල් ත්‍යාග හිමි වන වර්ෂය කුමක්ද? 1000 ගීතාංජලි වෙනුවෙන් නොබෙල් ත්‍යාග හිමි වන වර්ෂය කුමක්ද? ගීතාංජලි වෙනුවෙන් නොබෙල් ත්‍යාග හිමි වන වර්ෂය කුමක්ද? හරිද? 1910 ගෝරා නවකතාව බෙන්ගාලි සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම නවකතාවයි. ඊළඟ ප්‍රශ්නය බෙන්ගාලි සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම නවකතාව කුමක්ද? 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 ආගම හා දේශපාලනය පිළිබඳ දාර්ශනික විවාදවලින් පොහොසත් නවකතාවකි. ඒක ඇතුලේ තියෙන්නේ ඔන්න ඕවා. හරි, ප්‍රශ්නේ තමයි බෙන්ගාලි සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම නවකතාව කුමක්ද? ටාගෝර්ගේ සාහිත්‍ය සේවාවන් ටාගෝර් දල වශයෙන් ගීත 230ක් පමණ රචනා කරලා තියෙනවා. කීයක්ද? 2230ක් රචනා කරලා තියෙනවා. අටු අදහස් නම් පෞරින් ලෝකය කැබලි වලට විසිවි. අහලා තියෙනවද සින්දු? අහලා තියෙනවද සිංහලෙන් තියෙන අටු අද? අහලා තියෙන කට්ටිය දාන්න බලන්න, නැත්නම් ලබන සතිය අහන්න දෙන්න. හරි, ඒ වගේම සිතුවම් 3000කට ආසන්න ප්‍රමාණයක් වෙන්තරු කළා. සිතුවම් 3000ක් බුදුවම් නේ 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 කොච්චර සාහිත්‍ය සේවක හැම එකම කරලා නේ, කරලා නැති එකක් නැහැ. ඊට පස්සේ ඉන්දියානු ජාතික ගීයේ නිර්මාතෘවරයා නේ. ඉන්දියානු ජාතික ගීය අහලා තියෙනවා. ජන ගන මන අධිනායක ජය හි කියලා නෑ, අහලා නෑ. හරි, එහෙනම් අපි අහන්න දෙන්නම්. මම ඉන්දි ඒකත් අහන්න දෙන්නම්. ඔයාලට මම තේරිය උංගලිය අහන්න දුන්නේ නෑ නේ, ඔයාලට නේ. जीवित विशेष अवस्था एक समस्या जोड़े दाहतन बर्लिन කවුද අයින්ස්ටයින් කියන්නේ? ගන්න කෙනෙක් දාමු බලන්න. හඳුනාගත්තොත් අයින්ස්ටයින් මේ ටයිම් එකේ. කවුද අයින්ස්ටයින් කියන්නේ? අන්න හරි, වැචක පටන් ගත්තා. දන්න නැතෝ කියලා දාන්න. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ විද්‍යාඥයෙක්. එයා තමයි සාපේක්ෂතාවාදය හොයාගන්නේ. අයිසැක් නිව්ටන් නෙමෙයි, ඇල්බර්ට් අයින්ස්ටයින්. හරි, අයින්ස්ටයින් කියලා කියන්නේ ලෝක පූජිත විද්‍යාඥයෙක්. හරි, 1915 දී ඔහුට පිරිනවයේ නයිට් නාමය ප්‍රතික්ෂේප කෙරේ. ඔහුට නයිට් නාමයක් පුද කරන, නමුත් ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. එහෙමනේ නම්බුනාම ප්‍රතික්ෂේප කරන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවද කියලා හෙව්වම කුටුවෙන් පොඩ්ඩක් එකපාරක් නැගිටලා සැලියුට් එකක් ගහන්න ඕන. ආනන්ද නම්බුනාම පස්සේ දුවන මිනිස්සු දැක්කා. ඈ නම්බුනාම දුන්නාම නයිට් පදවිය. මේසියෙන් හම්බෙන්නේ ඔක මහරජිනේකින් හම්බෙන්නේ. හරි, එංගලන්තේ මහරජිනේ
ලේසියෙන් නයිට් නාමයක් හම්බෙන්නේ නැහැ මිනිස්සෙක්. එහෙම එකක් ප්‍රතික්ෂේප කරා කියලා කිව්වම අපි සැලියුට් එකක් ගහන්න ඕනේ. මේ පොඩි පොඩි නම්බු නාම වලට මිනිස්සු කරන්නේ වැඩ බැලුවා. ඇතරම සැලියුට් එකක් ගහන්න. හරිද? හાર્ට් එකක් දාන්න තාගෝර් වෙනුවෙන් රයිට් මාත් එකක් දාන්න. එහෙම මිනිස්සු අද ලෝකේ නොහිටීම නිසා තමයි අපි මේ තරම් ඛේද වාචකයකට පත් වෙලා තියෙන්නේ. අනිවාර්යෙන් සැලියුට් කරන්න. පොඩි 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 වරප්‍රසාද වලට මිනිස්සු කොච්චර දේවල් කරාද මේ එංගලන්තය වගේ රටකින් හම්බ වෙන ඒක ලේසියෙන් කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ නයිට් කියන පදවි. නයිට් නාමයක් හම්බ වෙනවා කියලා කියන්නේ එසේ මෙසේ එකක් නෙවෙයි. ඉතින් ඒක ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ විශිෂ්ට මිනිස් මේ නිකන් මේ පොඩි පොඩි නිකන් පට්ටන් කැලි වලට නේද කොච්චර දේවල් විශ්ස කරනවා. ඊළඟ 1940 දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමෙනවා. අන්න ඒක පිළිගන්න ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් එයාට ගෞරව උපාධියක් පුද කරනවා 1940 දී. හරිද? ඉතින් නේද ශිෂ්‍යනායක පට්ටමකට කොච්චර රණ්ඩු වෙනවද කියලා හිතන්න මේ කොච්චර නහිනවද ශිෂ්‍යනායක පට්ටමක් ගන්න නේ ශිෂ්‍යනායකම දෙනකන් තිල් ගත්තා වගේ ඉඳලා ගත්තට පස්සේ නේද බුදු අම්මෝ යකා නටන්නේ ඊටවල ශිෂ්‍යනායකේ ඔක්කොටම යහනේ සමහරලා නේද ඔයගොල්ලන්ට දැන් හම්බ වෙනවනේ දැන් ඔයගොල්ලෝ ඇවිල්ලා මේ දැන් ඔයගොල්ලන්ට නෑ ඔයගොල්ලන්ට කනිෂ්ඨ ශිෂ්‍ය කෝ බලන්න කනිෂ්ඨ ශිෂ්‍ය නායකයෝ ඉන්නවද කියලා අත ඔස්සන්න බලන්න නැද්ද නෑ නේ ආ ඉන්නවා කියලාද හරි ඔය එකක් ගන්නත් අපි කොච්චර නැමෙනවද නේද ඉතින් එහෙම රටක එහෙම ලෝකෙක නයිට් පදවියක් ප්‍රතික්ෂේප කරගෙන ඊළඟ ප්‍රශ්න ලියාගමු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් මේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධියක් හිමි කරගන්නා වර්ෂය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධියක් හිමි කරගන්නා වර්ෂය ඔක්ස්ෆර්ඩ් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධියක් හිමි කරගන්නා වර්ෂය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධියක් හිමි කරගන්නා වර්ෂය නම් කරන්න තාගෝර්ගේ ජීවිතය විශේෂ අවස්ථා මොහොසලින් ජයකොඩි පිටුමා ආනන්ද සමරකෝන් කේ.එස්. සුනිශාන්ත එදිරිවීර සරච්චන්ද්‍ර පී.පී. අල්විස් විමලරත්න කුමාරගම අමරදේව ශාන්තිනිකේතනයෙන් බිහි වූ ලාංකිකයන් අතර ඇසුරු කරන්න ලැබුණ එකත් විශේෂ එකක් සර් මේ කවුද කියලා හොයනවා ඇතිනේ මෙයාල වෙන කවුරුත් නෙමෙයි මේ ඔක්කොම කවියෝ මේ මහසෙනින් ජයකොඩි පිටුමා කියලා කියන්නේ පල්ලියේ පියතුමා පන්සලේ පියතුමා මේ එතකොට වෙසක් ඇකුළු වතු වගේ ඉඳ නටන ලතාවේ නාන 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 කියලා ඒක ලියලා දෙන්නේ මහසෙනින් ජයකොඩි පිටුමා ආපහු එක කියන්නකෝ මොකද්ද ප්‍රශ්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමි කරගත් වර්ෂය ආනන්ද සමරකෝන් මොකද්ද ඔලු පිපිලා වෙලලල දෙනවා වෙල නෙමෙයි විලලල දෙනවා කියන්නේ ආනන්ද සමරකෝන් කේ.එස්. කියන්නේ සාගර පළන්සූරි සුනිශාන්ත සුනිශාන්ත ආනන්ද සමරකෝන් සුනිශාන්ත අරග කියන්නේ එදිරිවිත සරච්චන්ද්‍ර පී.වී. අල්විස් පෙරේරා ඔක්කොම කවියා විලරත්න කුමාරගම අමරදේව සාර සින්දුව දාන කීර දාන තපුටකින් දාන මල්ලාගේ ඉන්දියානු ජාතික ගීය තියෙනවා හරි ශාන්තිනි කේතනයේ තමයි මෙයා ඉගෙනගෙන තියෙන්නේ හරිනේ අමරදේව ශූරින් දන්නවනේ අමරදේව මහත්තයා දන්නවනේ මේ රබින්දනාත් තාගෝර් මහතාගේ ශ්‍රී ලාංකීය කලා කේන්දරවල මෙහෙය පිළිබඳ රචනාවක් ලියන්න කියලා කියනවා ඔන්න දැන් රචනා පොතට ඔන්න වැඩක් තියෙනවා රබින්දනාත් තාගෝර් මහතාගෙන් ශ්‍රී ලාංකික කලාකෙතට ඉදු මෙහෙ පිළිබඳ රචනාවක් ලියන. ඒක ටිකක් අමාරුයි වැඩේ. හැබැයි ටිකක් පර්යේෂණාත්මකව ලියන්න වෙයි. පොත පෙන්වන්නද කියලා අහන හසන. මං හසන්ට අවස්ථාව දෙනවා පොත පෙන්වන්න හසන. ඉන්න ඉන්දියාවේ ජාතික ගීයක් දාන්නකෝ. හරි. ඉන්දියාවේ ජාතික ගීය බලමු. try කරලා. තමම ලියා ගන්න රචනා පොතේ රබින්දනාත් තාගෝර් මහතාගේ ශ්‍රී ලාංකික කලාකෙතට ඉදු මෙහෙ පිළිබඳ රචනාවක් ලියන්න.
රවින්දනාත් tagor මාතාගේ ශ්‍රී ලාංකීය කලාකැතට ඉතු මෙහෙ පිළිබඳ රචනාවක් නෑ වචන කීයක් ලියන්න ඕනද කියලා අහන වචන මට ලියන්න වචන 100ක් වචන 100ක් වචන 100ක් රවින්දනාත් tagor මාතාගේ ශ්‍රී ලාංකීය කලාකැතට මෙහෙ පිළිබඳ රචනාවක් ලියන දැන් අර මං කිව්ව සින්දුවේම නිර්මාණය වුණේ ඒ නිසා රයිට් මෙන්න මං අරුත් පෑදලි කිරීමේ ඔන්න තාකෝර් ගැන පාඩම දැන් අවසානයි හරිද තේරවිල්ලක් අහන්න යන්න රාසිදු උත්තර දෙන්න තේරවිල්ල අහලා ඊටු ටිකට යන්න ඔබ බලන්න ලෑස්තිද තේරවිල්ලක් අහන්න යන්න ඊයේසදි මං තේරවිල්ලක් අහුවද නෑ නෑ සර් හරි ඔන්න එන තේරවිල්ල අහන්න යන්න ලෑස්ති නේද කට්ටිය බලමු කවුද උත්තර දෙන්නේ කියලා බලමු ඉස්සෙල්ලාම කවුද සර්ට 12 ආ මං කියන්නේ ආ මං කියන ප්‍රශ්නේ උත්තර කතා කරන කොහොමද ආයි කියනවානේ සර් 12යි 15යි කියන පුළුවන්ද කියලා කියන්න ඈ තේරවිල්ල අහලා ඊට පස්සේ අපි කැමරා ඔක්කොම ඔන් කරගන්න ඕනේ මට මේ උත්තර දෙනකොට කට්ටියගේ මූණු ටික හොඳට බලා ගන්න. කොහොමද ඒවට උත්තර දෙන විදිය? ඇක්ෂන් එක මට බලා ගන්න ඕන. තරු තනුමි තනුමි තනුමිට නිදිමතයිද තනුමි? නැද්ද? එහෙනම් කමක් නැහැ. මම හිතේ නිදිමතයි වගේ. මම කියන්න ඇදී ඔබ නිදන් ස්වෙන් සතු පිලා ඉරින්දර අම්මට එන්න කියලා वैर दिखे කැමරා වාස්තෙන් එනවා හූම් ගාලා ඔක්කොම ඔන් කර ගන්න ඕනේ. හරි. ලැස්සි නේද වැඩේට? කොබලන් රයිට් මාක් එකක් පෙන්වන්න මට ලැස්සි නා වැඩේට. යස්. මෙන්න මේකයි මට මූණ ටික බලා ගන්නත් ඕන. මෙන්න තේරෙවේ. හරි. මං ගිය සතියේ කිව්වද තේරවිලා කිව්වේ නෑ නේද? හරි. මම මේ මනස වෙනස් කර ගන්න කියන්නේ ඈ තේරවිලි දෙකක් අහනවා. උඩරිම 3යි උඩරිම. शोर अलियाई විවාහ වුණා. දැන් මගෙන් අහන්න එපා අලි කුඹි කතාද වඳිනවද කියලා. හරිද? අලි කුඹි කතාද වඳිනවද කියලා මගෙන් අහන්න එපා. මම දැන් දාන කට්ටිය දැන් ඉඳලා chat box එකට උත්තරේ දායි. හරිද? බලමු මේ මොකද වෙන්නේ කියලා. හරි. දැන් මට පේනවා ඇන්ගල් එහෙම keyboard එකට තියාගෙන ඉන්නේ. හරිද? හදිස්සියේදීම ආර්ථික ප්‍රශ්න නිසා අලියට පිට රට යන්න සිද්ධ වෙනවා. දැන් අහන්න එපා මොන ෆ්ලයිට් එකේද ගියේ අලියට ෆ්ලයිට් එකට නගින්න පුළුවන්ද ඌව මගෙන් අහන්න එපා හොඳේ හරි මොකක් හරි ෆ්ලයිට් එකේ ගියා අර මහින්ද රාජපක්ෂ මහත්තයාට දීපු ජෙට් එකේ හරි යන්න ඇතින් හරි ඊට පස්සේ කොමාරි ටික කාලයකට පස්සේ ඔන්න අලිය රට ඉඳලා ආවා එනකොට කට්ටිය පිළිගන්න කූඹි ගොඩ අලියම ගොඩ ගිහින් හිටියා. ඔය ගොඩා කට්ටිය ඇස්සේ අර අලියා තමන්ගේ නෝනව එක සැරේම අඳුර ගත්තා. මං අහන්නේ කොහොමද එහෙම අඳුර ගත්තේ කියලා. හරි කොබලන් දැන් උත්තර දන්නේ අද උසන්න බා.
කොහොමද අඳුරගන්නේ? අපිටත් ප්‍රශ්නේ ඒක තමයි දැන් නේද සර්. කොහොමද ඇත්තටම අඳුරගන්නේ? ආ එක්කෙනෙක් ඉන්නා දන්න. මේ දන්න අයද හෑන්ඩ් මාක් දාලා තියෙන්නේ? හරි. බලමු මොකද තත්ත්වය කියලා. චැට් බොක්ස් එක ක්‍රියාත්මකයි. ඇවිල්ලා තියෙන උත්තර මොනවද කියලා බලමු ඈ. ආදරේ හින්ද කියලා සමහර අය කියනවා. ආදරේ හින්ද කියලා දහස් ගණක් ඇතුළේ අඳුර ගන්න පුළුවන් ඈ. නේද? ආදරේට දහස් ගණක් ඇතුළේ එහෙම අඳුර ගන්න පුළුවන්. එහෙනම් ඔය සංගීත සම්දර්ශන වලට ගියාම දරුවෝ අතර මං වෙලා ස්පීකරෙන් කියන්න ඕනේ අම්මටයි තාත්තටයි ආදරේ හින්ද අඳුර ගන්න බැරි. නේද? නෝනා ලොකු වෙලා නෝනායි ලොකු වෙන්න හේතුව නැහැනේ කූඹි කූඹිත් එහෙමනේ. හරි මම උත්තරේ කියන්න යන්න. මේකට උත්තරය අලාගෙන ඊළඟ එක කරන අනිවාර්යෙන් උත්තරේ කියන්න. බලමු කට්ටියගේ එක්ස්ප්‍රෙෂන් කොහොමද කියලා. මෙත මේවා වුණා. අලියා එනකොට කූඹිච්චි අලි පැටියෙක් වඩාගෙන හිටියා. හරි දැන් මගෙන් අහන්න එපා කොහමද කූඹිච්චියක් අලියෙක් පැටියෙක් මේ වඩාගෙන හිටියේ කියලා. ඉතින් කූඹිච්චිට හම්බෙලා තියෙන අලි පැටිය එහෙනම් අලි පැටිය වඩාගෙන හිටියා. අනිත් කූඹි ඔක්කොම වඩාගෙන හිටියේ කූඹි පැටි එක එක කූඹිච්චියක් විතර කලි පැටියෙක් වඩාගෙන හිටියේ. එහෙනම් එයා ටක් ගාලා අඳුරගත්තා. හරි මෙන්න දෙවනි තේරෙක මොලේ පොඩ වෙනස් කරගන්න මේ මානසික අතීතය හොඳයි. කැලේ ඉන්න සත්තු ඔක්කොම වන්දනා ට්‍රිප් එකක් යන වන්දනා ගමනක් නේ ට්‍රිප් එකක් යන්න ලෑස්ති කරගත්ත ලක ලෑස්ති කරගත්ත FBA ගේම දාලා කට්ටිය ලෑස්ති කරගෙන බස් එකක් එම කතා කරා. ඔන්න දැන් බස් එක ආවාලි කොටි වලස්සු මොකටි කබරයි මයින පොබෙයි ඔක්කොම දැන් බස් එකට නැගෙන හොෝගා. මීයා විතරක් බස් එකට නැගෙන්නේ නැහැ. දැන් මං අහන්නේ ඇයි මීයා බස් එකට නැගෙන්නේ නැද්ද? දැන් අර විදියට තමයි ඔකත් හිතන්නේ. ඉඩ නැතුව ඇති කියලා කියනවා. ඉඩ නැතිකොට අලිත් නැගින බස් එකක් මේක. මේ මීය චප්ප වෙයි කියලා නෑ අනේ කූඹිත් නැගලා හිටියා. හරි එනවා උත්තරේ කියන්නද? හරි. බස් එකේ කොන්දස්තරට ඉඳලා තියෙන පූසෙක්. ඒක තමයි මීය බස් එකට නැගලා. හරි. හරි. ඔන්න දැන් දෙපාරක් ට්‍රේනින් කරලා තුන්වෙනි එකක් ගන්න ඕකත් ඕකටත් උත්තර දෙන්න බැරි වුණොත් ඔන්න මෙතඩ් එක හරි ගිහිල්ලාම නැහැ. හරි. එන්න ඊළඟට. මේකත් අලියෙකුයි මීයෙකුයි අතර ප්‍රශ්නයක්. හරිද? අලියයි මීයයි හැංගිමුත්තන් තිබ්බා. මීයා දුවලා දුවලා ගිහලා පන්සලේ විහාරය ඇතුලේ අඟුණ. හැබැයි අලියට ඉතින් අයියෙන් දුවන්න බෑ. අලියා හෙමින් හෙමින් ගිහිල්ලා එනකොට අලියා දැනගත්ත අනිවාර්යෙන්ම මීයා ඉන්නේ පන්සලේ හැංගිලා කියලා. මං ආන්නේ කොහොමද දැනගත්තේ? කොහොමද දැනගත්තේ? පන්සලේ හැංගුණා කියලා කොහොමද දැනගත්තේ අලියා? එක්කෙනෙක් නාග උත්තරේ දානවා. කවුද? විලේෂිකා උත්තරේ දාන්නේ. දැන් අර විදියටම තමයි හිතන්න ඕනේ. ලොකුවට හිතුවත් උත්තර දෙ ගන්න බෑ. හරි. මොන දේවා උත්තරේ කියන්න යන්නේ. මේක තමයි උත්තරේ. පන්සලට යන හින්දා ඉතින් මීයා සෙරප්පු දෙක ගලවලා ගිහින් තියෙන සෙරප්පු දෙක දැක්ක ගමන් අලිය අඳුරගත්ත මේ මීයාගේ සෙරප්පු දෙක තමයි කියලා. හරි. එහෙම තමයි පියාර ඇතුලේ හම්බුනා කියලා කිව්වේ. එතකොට දැනගත්තේ. හරි. ඒ වගේ ලස්සන අපි චූටි කාලේ අපිට ගිහුව තේරෙවිලි මොනවද කියන්නේ. වානේ කොච්චර ලස්සනයිද කියලා. හරි. පෙරපු ගල් වල යන්න බෑ. විහාරයට යනකොට මීයා පෙරපු දෙක ගල් වල ගියනද? ගාලිය දැනගත්ත මීයා විහාර පන්සලේ තමයි ගියේ. හරි. ගොඩක් අය උත්තර දෙලා තිබ්බා හොඳයි. ප්‍රශ්නේ දැන් ඉතින් ඔයගල යාළුවන්ගෙන් අහන්න. යාළුවන්ගෙන් අහලා හරිද? බලන්න ඒගොල්ලන්ට උත්තර දෙන්න පුළුවන් දෙයක්. හරිද? රයිට්.
හරි බලමු අලුත් පැහැදිලි කරගන්න මෙන්න මේ වචන වල ඔයාගේ පොතේ මේ වචන ටික තියෙනවා ඒ නිසා අපි වචන ටිකක් පැහැදිලි කරගමු සමාජ ප්‍රගතිය මෙන්න මෙතන මහාචාර්ය මූණක් තියෙන දුවෙක් ඉන්නවා හසන හසන නේ ඔන් කරන්න මයික් එක හරි හසන නේද මොකද හස්නා හස්නා හස්නාද ඔව් සර් අයි කැමරාවට මොකද උනේ හරි සමාජ ප්‍රගතිය කියන්නේ කේ මොකද අදහස මොකද ඔය පේන්න තියෙන සමාජ ප්‍රගතිය කියන්නේ මොකද සමාජයේ ඉදිරි ගමන සමාජයේ ඉදිරි ගමන සමාජයේ ඉදිරි ගමන බිඳු දානවා බිඳු දාන කුසල කියලා කියනවා ඊට පස්සේ අභිෂේක් කියන අභිෂේක් මයික් එක ඔන් කරන්න අභිෂේක් ඔව් සර් මොකක්ද ආචීර්ණ කල්පිත කියලා කියන්නේ ආචීර්ණ කල්පිත යා යල් යල් පිනු යල් කල්ගිය ඔව් යල් පැන ගිය මොකද යල් පැන ගිනවට තමයි ආචීර්ණ කල්පිත කියලා කියන්නේ පරණ සංකල්ප වල ඉපැරණි යුගයට අයත් හරිද ආචීර්ණ කල්පිත මොකද ඉපැරණි යුගයට අයත් අපි ප්‍රශ්නෙක උද්දියාගත්ත නේද ආචීර්ණ කල්පිත කියලා මතකද රයිට් ඉපැරණි යුගයට අයත් ආචීර්ණ කල්පිත දැන් ඊට පස්සේ කවුරු හරි පරණාය කිය ඒවා කියනවනම් ඌවවේ ආචීර්ණ කල්පිත අදහස් නේ කියලා කියන්නේ කොහොමද කියන්නේ ඔය පරණ අපි කියන්නේ පරණ අනමිටි අදහස් කියලා අන්න ඒකට තමයි ආචීර්ණ කල්පිත අදහස් කියලා කියන්නේ හරි ඊළඟට අපි යනවා මේ බලන්න හරි දුකෙන් ඉන්නේ විනිදි විදුනි මොකද විදුනි ඔය තරම් කල්පනා කරන්නේ විදුනි විදුනි මයික් එක ඔන් කරන්න විදුනි විදුනි කල්පනා බර කියනවා නම් මයික් එක ඔන් කරගන්න 100ක් නැහැ විදුනි මයික් එක ඔන් කරන්න විදුනි මොකද විදුනි බය වෙලා අපි වෙන කාගෙන් හරි ආවම වශානි වශානි කට කියත පුතුල කියන්නේ මොකක්ද පුලුල් පුලුල් එතකොට අනිත් එක්කෙනා කියන බලන්න දේශමාමකත්වය කියන්නේ මොකක්ද තම රට පිළිබඳ හැඟීම තම රට පිළිබඳ හැඟීම very good very good very good මේ කවුද මේ පොඩි කාලේ සූපුව දීලා නැති කෙනෙක් ඉන්නේ සෙනුරි ඔව් සර් අපට ඇංගල ගෙවිලා නේද තියෙන්නේ හරිද මාවට ඇංගල ගෙවිලා නේ නියපොතු කරනවා නේද නෑ එහෙනම් මොකද කටේ ඇංගල ගාගෙන ඉන්න පොඩි කාලේ සූප්පු දුන්නේ නැද්ද අම්මා හරි දැන් ඇංගල සුවඳ බලන්න රෝස මල් සුවඳයි නේ හරි රයිට් සමහර අය ඉන්නවා මේව නිකන් ඉනකො නහය මෙහෙම ඇඟිල්ල ගහලා ගෙල්ල පොටුත් එක්ක වම කටත් හරනවා එතකොට බටර් වෙනවා කට හරිද ඔය ඉස්කෝලවල කට්ටිය අර අල්ලපු එක්කෙනාගේ ටයි එක අරන් මේව කටේ ගහගන්නවා නේ සමහර අය ඒ ටයි එකේ මේව නහයත් හරනවා කනත් හරනවා කටෙත් තාගෙන ඉඳ දාරගියාගේ නහය කනේ තියෙන ඔක්කොම අරන් මේව කටේ දාගන්නවා ඒ කියන්නේ කෙලින්ම පැකේජ් එකක් හරිද ඒවත් ඉන්න සමහර අය හරිද හරි දේශමාම කත්වය කියන්නේ මොකක්ද මොකද්ද සර්? දේශමාමකත්වය කියන්නේ මොකද්ද? තම රට පිළිබඳ හැඟීම. තම රට පිළිබඳ හැඟීම. දේශමාමකත්වය කියන්නේ තම රට පිළිබඳ හැඟීම. හරි. හොඳයි. අපි අන්තාව ටිකක් ඉස්සරහට. තව කෙනෙක් වාගේ. මේ කවුද ඉන්නේ? එයාත් ඇඟිල්ල කණ එකයි. පැන්සල කණ. නිතු නෙතුද? කවුද? ඔව් සර්. හරි. මොකද්ද උපනිෂද් කියලා කියන්නේ? උපනිෂද්. හින්දු ධර්ම ග්‍රන්ථය ඔය හින්දු ධර්ම ග්‍රන්ථයක් මොකද්ද හින්දු ධර්ම ග්‍රන්ථයක් උපනිෂද් කියන්නේ මොකද්ද හින්දු ධර්ම ග්‍රන්ථයක් හරි තව කෙනෙක් ඉන්නවා එයා කන්නේ කොණ්ඩේ කවුද මිහිදිනි මිහිදිනි මයික් එක ඔන් කරන්න කොණ්ඩ කණේ කියලා මොසේ හරි පුරාණෝත් කියන්නේ මොකද්ද පැරණි කියමන් හරි දැන් මේ අවුරුදු ගානකට කලින් මේ කෙනෙක්ගේ ඔපරේෂන් එකක් කරා හරිද
එයාගේ බඩේ බඩ ගෙඩියෙන් ගත්තා කෝස් ගෙඩියක් විතර කේස් ගෙඩියක්. ඔයා දැක්කද ඒක? බඩ ගෙඩියෙන් කෝස් ගෙඩියක් විතර කේස් ගෙඩියක් ගත්තා. හරිද? දැක්ක නැද්ද ඒක ටීවී එකේ පෙන්වන. ඔන්නේ විදියට කොණ්ඩ වහලා මෙහෙට දාගෙන කටින් හප හපා ඉන්නවා. කොණ්ඩ රස බලලා කොණ්ඩ ගස් බඩට ගිහලා බඩේ ගෙඩියක් ඇදලා. අන්තිමට ඔපරේෂන් කරලා ගත්තා බඩ ගෙඩියෙන් කෝස් ගෙඩියක් විතර කේස් ගෙඩියක්. මේ සාහතිකයි. ඇත්ත හොඳේ ආයි කොණ්ඩේම කණ්ඩලා ඇස්සෙන්න එපා. අන්තිමට ඉතිරි දාලා ගිහලා මේ කොස් නැති කාලේක නම් කවන්නේ ඒ කෙස් ගෙඩියන්නේ නැන්නේ කොස් ගෙඩියන්නේ නෙමෙයි මේක ඇත්තම කතාවක් හරි දුන්නා ඔයලා බලන්න පත්‍ර වලත් ඒ දවස්වල ගියා මෙච්චර විතර ඇති කෙස් ගෙඩිය ජීවිත කාලෙම කාපු කෙස් හරි තව සමහර අය ඉන්නවනේ මේව නියපොතු කනෝ ඒවාගේ උණ්ඩුක පුංජ කපන්න වෙනවා උණ්ඩුක පුංජ කියන්නේ මොකද්ද අපේ දින මේව කොක්ක වගේ එකක් ඔය බටු පොතු අනම්මනම් ගිහලා වීඑම් හිටින්නේ ඒකට තමයි නියපොතු කෑවම ගිහිල්ලා ඒක පිරෙනවා. පිරුණාම මොකද වෙන්නේ? මුණ්ඩුක මුංජ පුපුරනවා. පිපුරොත් මැරෙනවා. හරිද? නැත්තම් ඇපෙන්ඩිසයිස් කියලා කියන්නේ ඒක කපන්න වෙනවා. ඉතින් ඒක කැපුවා ඒක අනවශ්‍යින් දෙයක් කියලා කියන්නේ. ඉතින් සමහර ලෝකෙ වෙන රටවල් වලට ඒක හැදෙන්නේ නැහැ කියලාත් කියනවා. කොහොම හරි ඒක කැපුවම මේ අපිට පොඩි වැඩක් වෙනවා. ඒ තමයි අපිට චූබර හැදුනම මේක නවත්ත ගන්න බැරි චූස් කියලා යනවා. ඒ නිසා නියපොතු කපලා මේ මුණ්ඩුක මුංජ කපාගෙන පස්සල එහෙම චූදා ගන්න ලෑස්ති වෙන්න එපා. उपुंज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 ु
අපි කොල්ලටි කොල්ලේ කෙනෙක් ගයන්ත ගයන්ත මයික්‍රොෆෝන් කරන්න ගයන්ත 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 කියන්ස හරි ගයන්ත කියන්න මට ජන්මෝත්සවය කියන්නේ මොකක්ද උපන් දින උත්සවය ආ වර්ධේ පාටිනේ ජන්මෝත්සවය මොකද්ද උපන් දින උත්සවය ආ කවද්ද වාගේ ජන්මෝත්සවය වාගේ ජන්මෝත්සවය කවද්ද ජන්මෝත් උපන් දිනේ දන්නේ නැද්ද අම්මෙන් අහන්න අම්මෙන් අහන්න අම්මේ මං උපන්නේ කවද්ද කියලා කෑ ගහලා අහන්න හරි राइट ඔන්න වචන ටික මතක තියාගන්න ඕනේ සමාජ ප්‍රගතිය සමාජයේ ඉදිරි ගමන ආචාර්ය කප්පෙත් කියලා කියන්නේ පැරණි යුගයට අයත් ඊළඟට පුතුල කියලා කියන්නේ පුලුල් දේශමාමකත්වය කියලා කියන්නේ තම රට පිළිබඳ හැඟීම උපනිෂත් හින්දු ධර්ම ග්‍රන්ථයේක ඊළඟට පුරාණෝක්ති කියන්නේ පැරණි කියමන් ජන්මෝත්සවය කියලා කියන්නේ උපන් දින උත්සවය හරිනේ පටික ඔව් සර් අර මේ කලින් දුන්න ප්‍රශ්න වල මේ ගියේ සතිය දුන්නේ ඇත්ත එක්කම කේම සේරගෙම උත්තර ටික කියන්නකෝ සර් කියලා තාම එකකවත් උත්තර කිව්වේ නැහැ පැටියෝ ඔක්කොම කියනවා තාම එකකවත් කිව්වේ නැහැ ප්‍රශ්න විතරයි අපි ලිව්වේ හරිද හා සර් හරි ප්‍රශ්න විතරයි අපි ලිව්වේ අද අපි එක්කොටම උත්තර ලියනවා හරිද හරි සර් එහෙනම් අපි උත්තර ලියන්න කලින් පොඩ්ඩක් සින්දු අහලමුද හා සර් හරි එහෙනම් අපි සින්දු අහන්නයි යන්නේ चैट बॉक्स के अडुम गाने सिंधुव दांड केला विसी पहाक्वात वेटेंडो नी मुनवाद दांड दांड केला में मुनुत्तमें दांड हरे इतम मट අතෝසන් බලන්න අපච්චිලා ඉන්න කට්ටිය. ඔකම කැමරා ඔන් කරා කැමරා ඔන් කරා. අලාගන්න ඕනේ මට. කැමරා ඔන් කරලා ඕක් කරන්න එපා. යාම් තත්තම් ඕක් කරගන්න. හරියට නිකන් රෑට හොල්මන් පෙන්න කැමරා පිටිපස්සෙන් ඉඳලා මම නිකන් ගාල වැටේ වගේ තමයි කැමරා ඕක් කරගන්න. හරි. මං හොල්මන් වලට බය නැහැ. එහෙම නම් මෙතන මට මෙහෙම ඉන්න බෑනේ මේ හොල්මන් ටික බලලා. හරි. එතකොට
හරි සමහර විට තාත්තලා නැති අය ඉන්නත් පුළුවන් හරි එහෙම ඉන්නවා නම් එහෙම අයත් chat box එකේ දාන්න නැහැ කියලා ඒක කමක් නැහැ දැන් මේ මට කියන්නකෝ ඔයාලගේ තාත්තාද වැඩිම සැර නැත්නම් අම්මද ඔබ බලන්න තාත්තා සැර කට්ටිය ගෙදර තාත්තා සැර කට්ටිය තාත්තා ළඟ ඉන්නවා කියලා බලලා ගන්න තාත්තා සැර කට්ටිය දු අම්මා සැර කට්ටිය අම්මලා සැර කට්ටිය තමයි වැඩිපුර ඉන්නේ මට තේරෙන්නේ අම්මලා තමයි ටිකක් වැඩිපුර සැර එනවාට තාත්තා ඉඳලා ඉట్లా සැර වුණාම ආය අවුරුද්දකට ඇති වෙන්න හම්බ වෙනවනේ අම්මා හැම වෙලේම සැර වුණාට තාත්තා සැර වුණාම තමයි රංගේ තේරෙන්නේ නේ තාත්තා සැර වුණාම ඉඳලා ඉట్లా තමයි රංගේ තේරෙන්නේ අම්මා ඉතින් හැමදාම ගෑගහන ගානකුත් නැහැ මේ තාත්තට සැර වුණාම තමයි ඉතින් රංගේ තේරෙන්නේ හොඳට තාත්තව උපමා කරන්නේ ඉරටත හඳට अम्मा उपमा कर उपमा कर तरुवलिए එයාගේ හදවතේ තමයි සෙනෙහස ආදරේ කරුණාව දයාව ලෙන්ගතුකම් මේ හැම එකක්ම තියෙන්නේ. ඉතින් සෑයන මහන්සියලා දහසක් ප්‍රශ්න ඔළුවේ තියාගෙන ජීවන අරගලයේ නිරත වෙලා දරුවන්ට හොඳම දේ දෙන්න ඕනි කියලා මහන්සි වෙන අය තමයි ඉතින් අප්පච්චිලා තාත්තලා කියලා කියන්නේ. නේද? ඉතින් ඒ අප්පච්චිලා තාත්තලාට ඉතින් ගොඩක් කරාට සින්දු ලියවිලා නැහැ. මේ පිය සෙනෙහසට කවිගේ ලේ වුණා මදි කියලා නේ කියන්නේ. අම්මා තමයි ඉතින් අඬාගෙන මේ දෙනියන්ගෙන් වැළඳගෙන ආදරේ කියලා ආදරේ දැනෙන්න කරන්නේ අම්මා. හරි. නොදැනුණත් මහා රැවක් වගේ මුහුදක් වගේ අපච්චිගේ හදවතේ ආදරේ පිරීලා තියෙනවා. සමහර ඒවා පේන්නේ නැහැ. නමුත් හරි ගැඹුරු. හරි. විශ්මිතයි ඒ ආදර. මේ සම්මස් හැටලේ නහර. ඒවා කියලා බහලා තියෙන පියසෙනහස. තාත්තගෙනේ කොනම වෙලාවක දරුවෙක් වෙලුවෙන් ඉදිරියට එන එක කඩු පාරක්ද පොළු පාරක්ද වාහනයක්ද තරපයක්ද ගෙඩියක්ද ගහක්ද ඒ කිසි දෙයක් නෑ දරුවෙන් තාත්ත තමන්ගේ උපරිම හයිය පාවිච්චි කරනවා දරුවෝ බේරගන්න ඉතින් සමාජයට දැන් තාත්ත ගෙදර ඇවිල්ලා ඇති සමාජයට තාත්ත ගෙදර එන වෙලාව වෙන්නත් පුළුවන් ගොඩක් අය තාත්තන් සමාජ ගෙදර ඇවිල්ලා ඇති ඉතින් මේක තාත්තා ගැන කියවෙන සින්දුවක් බලන්න ඉතින් ඔයාගේ තාත්තා ගැන ඔයාගේ තාත්තට හවස එනකොට ඔයාගේ තාත්තා ගැන අම්මට ඔයාලට කියන්න පුළුවන් ලස්සන සින්දුවක් බලන්න අහලා තියෙනවා කියලා මම දාන්න ඇහෙනකොට